ආසියාතිකලි විද්‍යාත්මකව එලිෆාස් මැක්සිමස් ලෙස හැඳින්වෙන ආසියාතික අලි හමුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය වැනි දකුණු හා නැගෙනහිර ආසියාතික රටවලයි. මින් ශ්‍රී ලංකාවේ හමුවන උපවිශේෂය එලිෆාස් මැක්සිමස් මැක්සිමස් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන්දියානු උපවිශේෂය වන එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස්ට වඩා ප්‍රමාණින් තරමක් විශාලයි. උරහිසින් අඩි 8 හමාරක් පමණ උසැති විශාල ශරීරයත් සුමට වූත් දැඩි වූත් පේශිමය සොඩයත් නිසා ප්‍රබෝසිඩා ගෝත්‍රයට අයත් අලි ඇතුන් ප්‍රිය කරන්නේ වනාන්තර හා තෘණභූමි ඇසුරේ ජීවත් වීමටයි. අතීතයේ ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්තව සිටියත් වර්තමානය වන විට මෙම සතුන් හමුවන්නේ වියලි කලාපික වනාන්තරවල හා තෙත් කලාපයේ ස්ථාන කිහිපයක පමණයි. ඊට හේතුව වන්නේ අධිරාජ්‍යවාදී සමයේ විනෝදය හා ඇද්දල ලබා ගැනීම පිණිස ඉතා ක්‍රූර ලෙස මෙම සතුන් දඩයම් කිරීම. විවිධ සංරක්ෂණ ක්‍රමෝපායන් හමුවේ අලිගහණය සැලකිය යුතු මට්ටමක පැවතුනත් මෙරට හමුවන දළ ඇතුන්ගේ සංඛ්‍යාව ඉතාම අඩුයි. ඊට හේතුවන්නේ කාලයක් තිස්සේ වනාන්තරවලින් දළ ඇතුන් දඩයම් කිරීමත් විවිධ කර්තව්‍යන් උදෙසා හීලෑ කිරීමත් නිසා දළ ඇතිවීමට බලපාන ජාන ලක්ෂණ අලිගහණයෙන් ඉවත් වී ඇද්දල යනු ඇතැම් පිරිමි සතුන්ගේ පමණක් දැකිය හැකි දිගුව වර්ධනය වූ කෘන්තකදක්. බොහොමයක් වූ අනෙක් පිරිමි සතුන්ගේද ගැහැණු සතුන්ගේද මෙම දත් මුඛය තුළ කුඩාවට වර්ධනය වී ඇතත් දළ ඇතුන්ගේ මින් ඉදිරියට නෙරා එන්නේ නැහැ. මේවා හැඳින්වෙන්නේ පණු දළ ලෙස. සතෙකුගේ මුඛය තුළ වැඩෙන කොටසක් වන මෙම ඇද්දලවලට ආර්ථික හෝ සංස්කෘතික වටිනාකමක් දීමට තරම් මිනිසුන් අනුවණ වීම නිසා මෙම අහිංසක සතුන්ගේ පැවැත්ම දැඩි ලෙස තර්ජනයට ලක් වෙනවා. වර්තමානයේ වන විට වනාන්තරවල දිවි ගෙවන දළ ඇතුන්ගේ සංඛ්‍යාව 100ත් 200ත් අතර ප්‍රමාණයක් යැයි අනුමාන කළ හැකිවත් ඉදිරියේදී මෙය තවදුරටත් පහළ යා හැකි. මෙම සතුන්ගේ ශරීරවල ඇති මූනිස්සම් ඊට මැනවින් සාක්ෂි දරනවා. එකිනෙකා අතර සිදුවන ගැටුම් නිසාත් බඳින තුවක්කු හෙවත් මරුවැල් පෑගීම නිසාත් මොවුන් නිතර තුවාල ලැබීම නිරීක්ෂණය කළ හැකි. එවැනි සතුනට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මිය යන අවස්ථාද නැතුව නොවේ. තම පැවැත්ම වෙනුවෙන් විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන මෙම සද්ධන්තී උණ්ඩයකින් බිම හෙලීමට තරම් මිනිසුන් දරුණු වීම මතු පරපුරෙත් අවාසනාවක්. වයිල්ඩ් ඩයරි වන දින පොතේ